අයිබවන් සුභ සන්තයාවත්. සත්්‍ය නිවරදිව ප්‍රථමේණ භෝතගෙනන සවසහ තිහ ස්වාධීන ප්‍රෘ්තිිවිකාශයේ ආරම්භයයිීමේ ප්‍රථමය නවදහනය ප්‍රවෘතිී සිරස්ථාල වෙද. දිනතුනේ සංචරණ සීමාව හෙටින් අවසන්. අධ්‍යවශ්‍ය සේවාවන්සන හා විශේෂ දුම්රයවාර පහක් බස්වත දවනය පලාාක් මට්ටමින් නීතිපතිගේ චෝදනා ගැන ඇමති සරත්. Cඩෙන් වාර්තාවක්කිල්ලයි. තවුටේ බලපෑම පහාවයයි පේදාවට පත්වුවන්ට සහන සැලසීම අකණ්ඩව. කුමන ආපදාතත්ත්වයක් තුළබුවත් අත්්‍යෑවශ්‍ය බණ්ඩමිල ඉහල දමන්නේ නැහැ ඇමති බන්දුලගෙන් සහතිකයක්. කොරනාා පැතරයාමේ අවදහනම තවත් ඉහරණන්නමින් කොරෝනා ආසධතයන් එක්දාහස් හත්සියතිස් දෙකක් අදමැරටින් හඳනාගත්තා. ඒයේ වැඩිම ආසධතයන් වාර්තාාවනේ මහනුවර දිස්ශ්‍රික්කයෙන්. කොරනා මරණ විසක් වාර්තාාවමත් එක්ක මෙරට සමස්ත කොරනා මරණ සංඛ්‍යාව නවස්්‍යය හතලිස් එකක් දක්වා ඉහළගියා. ඒදිී හදරගත් ආසාධතයන් එදහස් තුන්සිේ අසු හයිදන අතුරින් වැඩිම ආසාධිතයන් මහනුවර දිස්ත්‍රික්කෙන් හදුරාගැ බෙනවා එම සංඛ්‍යාවතුන් ස ඇතිස් සටක් කළුතර දිස්ත්‍රිකෙන් තුන්ේ විත්ස එකක් නොෝරලි දිස්්‍රික්කෙන් සිසු අටද නිෙකුවාර්තාාවන කොළමින් දෙසය හැත්ත හතක් ගම්පහින් එකසි අසු හතරක් සහ කරුණෑගලින් එක අසු එක්ද ෙකු හඳුනාගැති බෙනවා වි සාධනවී සිටි විසි දෙෙු මිය අමත් සමඟ කොරුණා මණන සංඛ්‍යාව නවසි හතලස් එකක් දක්වා ඉහළගිය. ඒ දිනේ මියගගේ පිරිසත්තර කාන්තාවන් නව දෙනෙකුද වෙනවා. මෙදක්වා මෙරටින් වාර්තාවන සමස්ත කොරුණ ආසාධිතින් සංඛ්‍යාව. ක්ෂ හදලස් දෙදහස් දෙසේ තුනක් විසි දෙදහස් නවසි හතලිස් දෙෙු හල් ගතෝ ප්‍රතිකාරලබනවා. පුූර්ණ සවේ ලබූ සංඛ්‍යාව එකක්ෂ දහට දහස් තුන්සිේ විසි දෙකක්. කෝවි වරසයට වෛරසර් ජීවිතක්ෂයට පත්කිරීමට අවශ්‍ය පතිජීවකයක්, තවම අපිට හම් වෙලා නැහැ. එතකට අපේ ඇගේ තියන ප්‍රතිශක්තියෙන් තමයි කෝවිට් වෛරසයක්ත් එක්ක සටන් කල්ලා අපි ඒ රෝගය තුරන් කරගන්න වෙන්නේ. ඇති එතකොට සමහර අයට පහසුවෙන්ම කරලුගලක්ෂණ ඉන්නෙත් නැතුව මේ වෛරසයයක් එක්ක සටන් කල්ලා ඒගුලන්ට මුකුත්තින්නේ නැහැ. තව කොටසකට ටැස්සක් උගුරයාමාරුවක් විතරක් ඇවිල්ල තමයි විවර වෙන්නේ රෝග. තවත් කොටසක් තමයි. ෝණයා අත්වයටට තෝක්ෂජේන්ත්‍රමාණය අඩුවෙනවා රෝගලක්ෂණ එතනින් එහට නොයන්නත් පුළුවන් තවත් කොටසකට තමයිත් අසනීපය තවත් තීබ්‍ර වෙන්නේ. කෝවිවලට අපිට අවධානය දෙන්න වෙලා තියෙන්නේ. කෝවි සෑදීමේදී වැඩි ප්‍රතිශතයකට නිියවමෝනියා සෑදිලා ජීවි තක්ෂයට පත්වීමේ අවධානමක් තියෙන නිසයි. ඒකයි අපි මේ සම්බන්ධ වැඩි අවධානයක් දීලා මෙච්චර ජනතාව දැනුවත් කිරීමට උත්සක වෙන්නේ. පොවිට් සාධනේව ියගිය හතරන ැබිනි මරණේද ඒ වාර්තා වුණ. මෙලොව එලිය නොදුටු මාස අටක් වයිසසි දරවාදමිය ගියා ති මහරම ප්‍රදේශ පංචීති ස් පස් හැවරෙදි මෙම කාන්තාව නෙවිල් ප්‍රනාන්දරෝහලේ ප්‍රකාර ලබමින් සිටියා. පවුලේ දෙවැනි දරවා සහ තවත් ඥාීන් හදදනෙකුටද වෛරසය ආසාධනවීති වෙනවා. ඇය පසුගේදා මහරගම් ප්‍රදේශය නිවසක පැවැති උත්සවකට සහභාගී තිබුණි පවලේ ඥාතීන් දොස් දෙනෙකුද සමඟයි. එම ත්වෙන් පස හරගම නිවස සිට හත් ැෙකුද ආසාධති බට හඳන ගැන ඇගේ ස්වාම පුරෂා කරන සාධිව වන විට ්‍රතිකාරල . ම ම ටව ද ර ේ. මේ තර අධිබර සහිත ගැමිනි බවරන්ට කරුණා වෛරසය ආසාධනයවීමෙන් වැඩි සංකූලතා ප්‍රමාණයක් ඇතිවන බව. ප්‍රසවහා නාර්ීවේද විශෂක්ඥ වෛද්‍ය මහාචාරයේ හේමන්ත සේනානායක මහතා පින්වා දෙනවා. දිය වැඩිය! අධික රුදිර පීඩනේ. සහ වෙනත් අසනීප ගර්භනි අවස්ථාවට අමතරව තියෙනයට මේකෙ තියෙන? සංකූලතා වැඩුවෙන් ඇතියෙනවා. අපි අමතක කරන්න හොඳ නැති එක කාණ්ඩයක් න්නවා. අදී බර මවවරු. මේ ගර්බනි නැති පිරිමිිය අයට වනත් මේකේ ආසාධනය තියෙන පංකූලතා වැඩ වෙන. උග්‍ර හතට හැවන්න පුළුවන් ප්‍රවණතාව වැඩි වෙන. විශේෂයෙන්ම අධිබරමවරුණු ගැන අපි සලකලිමත්වෙන්න්නවා මකආවරණයක් පැලඳීමේ නිසි ප්‍රයෝජනය ලබා ැනීමට නම් මුආරණ මතු පිටස් පර්ශ කිරීමින් වැලකී සිටීම අත්‍යවශ්‍ය බව මශෂඥ වෛද්‍ය චන්දනද සිල්වා මහතා පවසනවා. මෙ මෙනි වසන්ග තත්ත් පැතිරයාමේදී මෝවාර්ය මගින් විශේෂකාර දෙකක් සිදෙනවා එකත් නිරෝගී පුද්ගලයන්ට වෛරසේ ශරීරගත්තවීම වලක්වොනවා සහ රෝගී පුද්ගලයන් තුඩින් ඔවුන්ගේ ඒ සසනපතිති ආශිතවත් අරල පිටතට යාම වලක්වොනොඉමකින් රෝග පැතිරීම වලක් වුණවා ලෝකෙ පුරාම වෙනත්වසන රෝග ඇතිවීම සෑහැනතුරට අඩුවීමක් සිදල තිබුණු මේ පහෝගගේ කාය තුළ. මෙඇත නොබ් දගලික් ඇඟලුම් කරමාන්ත ශලාාවක තවත් සවකින් දහ නවදෙනෙකුට කොෝනා ආසාධනීතිබෙනවා දෙෙසි ආසදෙකට සිදුක ැපට ඇන්ටිජන් පරක්ෂලද මවන්හඳුනා ැරුණ. නෝව් ප්‍රදේශ භාවව සබහපතිවරයා අද කොවිට් ආසාධනේීතිබෙනවා හගේ ආස්ත්‍රතියාන් නිරෝධහයිනයට ලක් කල බව ගවන් තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක, කදිරවෙල්ජයේ ගනේශමතා ප්‍රකාශ කලාා. කාවත්ත අම්බලන්වත ප්‍රදේශයේ නිවසද මේගේ පුද්ගලෙු කොෝනා ආසාධතෙකු බට හඳුනාගනීමත් සමඟ? ස දොලහක් නිරෝධයිනය කරති බෙනවා ස්නයු ආභාදයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි හැත්තෑ පස්වන වයේ පසු පුද්ගලෙකුයි මෙසේමිය ගොස්තිබෙන්නේ. කිතුල්ගල හෙල් අරඹ ප්‍රදේශය පවැති ධනමේ පින්කමකට සහාගිවූ දහතුන් දෙැෙකු කොවිට් ආසාධ්‍යයන් බවට හුරා ගැති බෙනවා කොවිට් ආසාධිතයකු මෙම පින්කමට සහාගවී ඇති බවයි පසුව කළ ස්ොෑබැලිම්මලදී හෙලවී තිබෙන්නේ අත්නපුර අංගම්මන ග්‍රාමසයයාවසේ විවාහ මංගල උත්සවේකට සහභාගි වූ. එකසියහතලස් හයි දෙෙකු CRR පරක්ෂණවලට මුොකරතිබුණ. ඉන්තිස් අටෙකු කරෝුණා ආසාධිතයන් ලෙසට හඳනාගෙන ඇති අත්තර එම ප්‍රදේශයේ වන විට හදලා කරති බෙනවා. හට අලොම හතරට සන්තරණ සීමා ඉවත් කළත් මැයි තිස් එක් වෙන දැබෙනකම්. දිනපතා රාත්ප්‍රී එක කලහෙ සිට අලියොම හතර දක්වා සන්තරණ සීමමා ක්‍රියාත්මක වෙනවා. සන්තරන සීම ඉත් වනත් රාජකාරි කටයුතු හැර වෙනත් අවස්ථාාවෙනුවෙන් නිවස් වලින් පිටවයාීමට හැකිවන්නේ ජාතික හැඳනුම් පතේ අවසාන අංකේට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවර කියන්නේ. එය ඔඹ හෙටදිනේ නිවසීන් බැහරට යන්න පුළුවන් වෙන්නේ ජාතික හැඳනුම් පතේ අවසන් අංකය එක තුන. පහහා හත හෝ නොවය දැක්වෙන පුද්ගලයන්ට පමණයි. ඒ හැඳුරුම් පතේ ඔතු අංක ඉරටුවන්ක ක්‍රමවේදය, හෙට උදෑස්සන හතරසිට රාත්‍රී කොළහා දක්වා භාවිතාවෙනවා. එවගේ සැමදිනකම සංචර්ණ සීමා නොමැති කාලය තුළ එම ක්‍රමය භාවිතාවෙනවා. කෙසේ වෙතත් හැඳුරුම් පද තිබෙන මෙමාංකවට අනුගත වනය යනුවෙන් අදහස්වෙන්නේ නැහැ ඔුන් එදින අනිවාරෙන් එලියට බැස යුතු යනුවෙන්. ඔබට අත්‍යවශ්‍ය තාවයක් තිබෙන නම් පමණක්. ලඟම පාරි බෝක ස්ථානක ේාව ලබාගැනීමට කටයුතු කරන්න ඒ වළඳ සැලක් නැත්තං සුපිරිවෙළන්සලාක් ආහාර සපයන මත්සේ වෙළලාදාම් කර ස්ථානයක් වට පුළුවන්. ඔබේ නිවසේ සිට ලඟම තැනට ආයුතුයි. එසේ නොමැතිව ඊට පිටස්තර පදේශකට ගියහොත් ඒය වර්දක්ෙනවා. යම් කෙනෙකුගේ හැඳනුම් පත නැත්නම් ඔහුට ඒ නැතිබව සනාතකිරීමට යම් ලියවෙල්ලක් තිබෙනවනම්. ඒ අවස්ථාවදී ඔහුගේ. ඩ්‍රවිං ලයිෂන් එක හෙත් නැත්තං රිය බලපත්‍රය එමන් නත්තං ගමන් බලපත්‍රය භාවිතා කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකන්ට. ඉදිරි සති තුන තුළ ඉතාමත් වගකීම් සහගතව සංචරන සීම තුළ හිඳුවන් කොරුණ වසංගතයේ පාලනය කර ගැනීමට කටයුතු ක ේතු බවයි ශවලං කවයිද සංඟමී දැනම් දෙන්නේ. සංචරණ සීමවලින් ගිදට වෙලා ඉඳීමෙන් අපිට රටක් විදිහට රෝගය පාලනය කරන්න පුළුවන් අත්‍යාවශ්‍ය අය පමණක් ගේ එලියට යන්න හැට්ටට වැඩිය අය විශේෂයම. ෙල්වලින් එලියට යන්නත්ව ගවල්තුළලට දී සිටින්න. අපි එකතු වෙලා සමාජයක් විදිහට දැන් මේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවරවල් ගත්තුත්. අඩුමගානේ අපිට ඊළඟ සුමානතුන ඇතුළත යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් වේවි. සංචරන සීම කඩන පිරිත් අතන ගට ගැනීමේෙුම්ද අක්ඩව ක්‍රියාත්මක කරනවා. සංචරන සීමමා නිසි පරිදි ක්‍රියත්මක වීම හිත්වෙන් සෑම නගරයක්ම පහහි පාලු වභාවවයක් ගෙන තිබුණ. මෙ අතර සංචරන සීමාවන් කඩකරන්නන් පිළිබඳ සොයාබලීම සඳහහා, කොළම සහ තදාසන්න ප්‍රදේශවල, යොදහමුදා ශෂණික විහිදුම් යතුරු පැදි කාණ්ඩ, මුොර සංචාර සහ ශෂනික මාර්ග භාදකයොදා පරික්ෂා කිරම්සි දු කලා. යොදහමුදා පපති ජෙනරල් ශේන්ද්‍රසිල්වා මහතාගේ උප දේසමතයි ඒ ක්්‍රියත්මක කෙරුණ. මෙය අතර පලාත් තර සංචරන සීම කණ්ඩවක්‍රියාත්මක බැවින්, ලංකා ගමනාාගම ම්ඩලේ බස්වත දහවන අඩු මට්ටමක ක්‍රාත්ම කරන බව එහි සබහපති කින්ස්ලි රනවක මහතා පවසනවා. පලාත් මට්ටමින් සංචරන සීම පැක්තර නිසා අපි පළාත්මටමින් බස්වත ප්‍රමාණයාවමයක් කොෂින් පවත්තාගෙනයන ලාපුොරත්ව වවා. ස්ව තුන්දසක් පමණ දාවනය වෙන ඒ ආකාරයෙන්ම. දුරගමන් සේවා බස්වත තිබෙනවා දෙදාහකට නාසන්න ප්‍රමාණයක් ඒ බස්වත ප්‍රමාණය සීම කරන්නට කටයුතු කරන්නේ. තැවශස සේවා පෞද්ජලිකාංශයේ හු රජයේ තැවස සේවාවලට යන්න අවශ්‍ය සියල්ම බස්වත අප යොදවන්නට කටයුතු කරනවා. රයේ පෞද්ගලිකහෝ අර්ධරාජ්‍ය ආයතනවල වැඩ කටයුතු අදාලා නොුවෙන අන්දමට තමයි සංජරන ශීීමවා පනවන්නි ප්‍රදිත්‍රවාාදිල තියෙන්නේ හැබයි අනවශ්‍ය පරිදදි ගමනන් විමන් යාම සඳහහා පාවිිභර්වත යොදවන්න හැ. සංචරන සීවා පැනවීම පෙර දුම්්‍රිය දහන කළ ආකාරයට හෙට සිට දුම්්‍රිය දහනට සැසුම් කරඇති බව දුම්ර්‍රිය දෙපාර්තමන්තුවේ නියෝජ්‍යසාමා්‍යධකාරී ගමනී සැවිරත්නමහතා ප්‍රකාශ කළ. පසුගේ ්‍රහස්්පතින්දා දුම්්‍රිය දාවනය කර අයිරුම්ම එම සියලුම දුම්රියන් දාවනය කිරීමට මෙවින්ට කටු සූදානම් කලතියෙන්නේ පලාතෙන් පිට ඉඳලා දුම්රිය පහත් දාවනය කරනවා. එම දුම්රිය දාවනය කරන්නේ අත්‍යවශ්‍යම රාජකාරරි සඳහා යන එලධාරන් සහ සේවකින් වෙනුවෙන්. ඔබගේ අත්‍යවශ්‍ය රාජකාරය නොවේෙනවා කිසි සේත් මඔබ කොළඹ බලා ධාවනය කරන දුම්්‍රියකට නග එප න්තරවාශය ඔබට ගන් කිරීමට වෙන දුම්රිය අපි දාලාතියවා. නිෝධයින සහ සංචරන නීති කඩකරමින් රාජිරිය ැගුම් හලකදි සාධයක් පැවැත් වූ කාන්තාවන් දෙනෙකු ඇතුළ සකරුව හදනෙකු අතරන් ගොට ගැති බෙනවා. විධ අපරාධවලට සම්හන්ධ වරෙන්තු දෙකක් සහිතපුදගලයෙකුද අතරබනවා. සැකරුවන් ලඟතිබ යි මද්‍රව්‍ය ග්‍රෑම් පහක් පොලිසි සෝයා ගනැතිබෙනවා. මෙ අතන සංචන සීම කඩරමින් සූදු ක්‍රඩාාවේ නිරතවූ ල්ලම්පිටි ප්‍රදේශය පිරිසක් මහජන සෞඛ පරේක්ෂකවරුන් පැමිණන අවස්ථාවේ පලාායනාආකාරය දැකගත හැකි වුණ. බස්කු හරයේ සකරුවන්ට එරහි පරික්ෂණ වාර්තා අසම්පූර්ණ බවට එල්ලබෙන චෝදනා ගැන අමාත්‍ය ආචාරය සරත් විරසේර මහත්මයා අප්‍රාධ පරීක්ෂණ පාතිබින්තුවෙන් විමසීමමක් කරලා තියෙනවා. සකරුවන් හතලස් දෙනකගේ සාක්ෂී ලිතවත් තහවරු කරන්න කියලා නිතිපතිවරයා පොලිපතිවරයාට ඊඒ තැනම් දුන්නා. මෙසම්න්ධයෙන් වාර්තාවක් කැඳවන්න කටතු කළ තියෙනවා කියලයි සරත් විරසේකර අමාත්තවරයා ප්‍රකාශ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමයන්තුවේ විමර්ශ්න අ සම්ූර්ණ නිසාසයේ දුරකාලේ ඇතුළත්ත පස්කු ප්‍රහාලයේ සියලු සැකරුවන්ටෙරෙහිව මහදි කරනවල චෝදනා ගුණ කිරීමට හැකියාවක් නොමැති බවයි නීතිපති ද්පුල දෙදිළ ේරම හතා ඒ ප්‍රකාශ්කලේ ඔහු පිටුව එකසි තිහකින් සමාන්විත ේකනයක් පොලිස්පතිවරයාාවත යොමුකර ඇති අතර, එමගින් පස්කු ප්‍රහාරයට අදාළව අත්තරංගුවට ගෙන සිරින සැකරුවන් හතලස් දෙදෙනෙු සම්බන්ධී, සාක්ෂි ලිකිතව තහුරු කරනලෙසත් පස් දෙෙකු පිළිබඳ පරීක්ෂණ අ සම්ූර්ණ බවත් දැනුදුන්න මේ සම්බන්ධයෙන් මාත්‍ය සරත්විීරසේකරම හතා මෙලෙස අද අද හස් දැක්කුවා. නීතිපත්තුමා කියල තියෙනවා මේ සමහර සාක්ෂි ප්‍රමා ත් ැක යි ති සම්බන්ධයෙන් ම ප්‍රාධ ප්‍රශ් ිපර්ට ෙන්න්් ක් ර්තාවක් ඉල්ලතියෙනවා. අපි දන්නා පරදි අපි උදරතුගුණු අටක් දැමට මාස කීපයකට පෙර ීර්පත්තු මාවිත ඉදිරි පපත් කලා තිස් දෙරෙක් සම්බන්ධෙන් අත ෝජනා ගුණු කරන්නට. ඒ සම්බන්ධෙන් හරා ප්‍රශ් ිපර් මෙන්තුව නිර්ධාරි නිරතුරුවම නීතිපති. නිධාරීන් සමකතමයි මාස කිපිය තුළුම කටයුතු කළේ. ඒගේ සමය ප අපි එනීති පත්තුමාගේ හවවාම මිට මාසික පෙර පර. එතුමාකිව මේ උදුරදුගුණු වලට බාතිබාහිරව ජනාතිපති කොමසේ වාර්තාව එන්නතුරු තමයි අතුමා බලංගන්නකල දන්න ජාපති කොමිසේ වාර්තවත් ඇල්ු ද මාස දෙකක් පමණ වෙනවා පොි පස ද න අවරාජ පයේෂධපාත්මේන්තුව දිවාරය හසේලා තමයි මේ උදුරගුණුහට මීට මාස කීපයට පෙර හරනීතිපත්තුමා ාව යැවේ. මේ අන්තිමමෝතය මේ වගේ පකාශක් කරීමේ හේතුම කදිගෙනෙක ගෙන තමයි මම දැනගන්න ඕනන අිත පත්ව ීති පත්තුමා වැට පට පොන් විස්සර ගෙන බලාපර නීති පපත්තුමා විතරයි විශවා යන්න ඒතුමාගේ කාර්යමණටලේ විශවායන්න ඉතින් එතුමා වැඩ කරන ඇගල කියන තුමා කාරමන්ඩ ම තයගනිසා අනිවාරෙන් මේ කටයුදු නොකඩා වෙයි. අපිටත් අවශ්‍ය වෙන්නේ එක්මන්ට පුළුවන්තර එක්මට මේ පාස්කු පහාරයට සම්බන්ධ වෙච්චා අපරාධකරුවන්ට ඔ නීතියට හැන්ට ගෙන්න්න. එක පොලිසිය සම් අදෙන් කර යන කටයුතු අපි බොහෝදුලට කලා වසානයි ඒක යම්කිසාඩු පාඩුවත් තියෙනවා කෙල තමයි දැම්මේ නිපත්තුම පවසන්නේ ඒක තමයි මකක්ද කියලා ම දැන් ආලතියෙන්ඒ සමගින් සවසාහිතිය වාධන පැවෘති මින් ෙමට පත්වනවා යලිත් හමුවමු පා ප්‍රේදායයට.